අපි බලන්න ඇන්නේ මතය සුභාරංචිපතේ දාසවැනිි පරිච්චේ දේ දහතුන්ගෙන පදේ සිට දහනම්වෙනි පදේ දක්වා. අපි හැමෝම අපි දේ වශයන අරගෙන බැබිලේ පෙරලල අපි හැමුවෝම එක්සත්ව කියවමු. යේසුසු වහන්සේ පිළිපි කයිසාරයේ පලාාත්වට පැමිණි කල මනුෂ්‍යපුත්‍රයා කවරෙක්ක කියා මනුෂෝ කියැ දැයි තමන්ගේ ගෝලයන්ගින් ඇසූ සේක. ඔහු කතාකොට සමහරයෙක් යොහන් බෞතිස්ථ කියාද. අන් සමහරෙක් එලියාය කියාද තවත් අය යෙරමියන් නොහොත් අනාගතභක්තරූන්ගේෙන් එක්කෙනෙක්ක කියාද කියති කීවෝය. නොමුත් නුමලා මා කවුරුය කියා කියනවා දැයි ඕුන්ගේ නැසුසේක. සීමොන් පේත්‍රස් උත්තර දෙමින් ඔබ ක්‍රිසිස් වහන්සේය ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයානෝයයි කීවේය. ඒසුස් වහන්සේ උත්තර දෙමින් සීමමොන් බර්ියෝනා නභා ශීර්වාද ලද දෙක්කය. මක් නිසාද ස්වාර්ගයේ සිටින මාගේ පියාණන් වහන්සේ මිස මාන්සේ හා රුදිරය මේක නුබට එළිදරව් නොකළේය. මම නුබට කියමි. නුබ පේත්‍රස්ය, තවද මේ පර්ුවතේපිට මාගේ සභහ ගොඩ්නාගන්නෙමි. පාතාලෙ දොරටු ඒක පරාච්‍යය නොකරන්නේය. ස්වාර්ගය යතුරු නුබට දෙන්නෙමි. නුබ පොළවෙෙහි යමක් බඳින්නේෙහිද ඒක ස්වවාර්ගයේදී බඳිනු ලබන්නන්නේය. පොවහිදිය මක් මුදන්නේෙහිද එක ස්වාර්ගෙද මුදුණු ලබන්නේ යැයි ඔහුට කකිසේක. දැන් මේ ස්ථානයඇි දකිනවා ඒසුස් වහන්සේ ගෝලයන්ගෙන් ප්‍රශ්න දෙකක් අහනෝ. ඒසුස් වහන්සේ ගෝලයන්ගෙන් ප්‍රශ්න දෙකක් අහනෝ. පළවෙනි ප්‍රශ්නය තමයි මිනිස්සු මම කවුරු කියලද කියන්න. සෙනග මම කවුරු කියලද කියන්නේ. ඒ පළවෙනි ප්‍රශ්නය. ඒ ඔ නොත්තර න්නා. යොහන් බෞතිස්ත එලියා නැත අනාග වක්ෘුවරය කියලා ඔබවහන්සේ ගැන මිනිසු ප්‍රකාශ කරනවා. වහන්සේ යහනත් දෙවනි ප්‍රශ්නයක් නුමලා කියන්නේ මම කවුරු කියලද. මේක තමයි උන් වහන්සේ ඇසුවාව ප්‍රශ්නවලින් වැදගත් ප්‍රශ්නය. නුමලා මම කවුරු කියලද කියන්නේ.ඇන් එතනදී පේත්‍රස් ඉදිරියට ඇවිල්ලා කියනවා ඔබ ක්‍රිෂ්ෂ වහන්සේය. ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයානෝ යැයි කීවේය. ඒ අවස්ථාවද ඒෂුස් වහන්ස කිව්වා මාන්සේවත් රුදිිරවත්ුට එලිදරව් කළේ නැහැයි කියලා. මේ ප්‍රකාශනය සමඟ මේ සිදුවීම තුළ යේසුෂ වහන්සේ ප්‍රකාශයන් හතක් කළ. උන්වාන්සේ කරුණු හතක් කතා කලා. ඇ බල මේ කරුණු හත මොනවද කියලා. එක නුවාාශිර්වාද ලද්දෙක්. හලවෙෙනනි කරුණ නුඹ ආශීර්වාද ලද්දෙක් ඒක සැබැහැ අදහස්ස තමයි එතන ග්‍රීක්් භාසාවයෙන් කතා කියල තියෙන මකරියෝස් කියන වචනය. ඒක අදහස මම සතුටුයි නුභ ආශවීර්වාද ලද්දෙක්. එදම සැබැහර්ථවෙෙන මම සතුටුයි නුභ ආශීර්වාද ලද්දෙක්. දෙවැනි ප්‍රකාශනය තමයි නුබේ මාන්සේවත් රුදිරේවත් නොවේ එළිදරව් කළේ මගේ ආත්මයයි. මාසේවත් රුදිරයවත් නෙම එලිදරව් කළේ එළිදරව් කළේ මගේ ආත්මයයි. තුන්ගනි ප්‍රකාශය තමයි පේත්‍රසකයා උන්වහන්සෙහුට කිව්වා. උගේ නම සීමොන්. ගේ සැබැහ නම සීමොන්. ගෝලයන් තෝරගන්න වෙලා වෙදී. ගෝලයන්ගේ නම් ලයිස්තුවේ ඔහු සඳහන් වෙන්නේ සීමෝන්. ඒසිුස් වහන්සේ තමයි ඔහෝට පේත්‍රස්කිෙන නමක් දුන්නේ ඒ නම දුන්නේ මේ වෙලාවෙේදී. ඇතහුගේ නම සීොන්. පේත්‍රසියයි නම් ලත් සීමොන් කියල තමයි, ගෝලයන්ගේ නල්ලයිස්තුවේදී ඕගෙන නම සඳහන් වෙන්නේ. හතරනි ප්‍රකාශය තමයි මේ පර්වතය පිට මාගේ සභාව ගොඩනාගන්නෙමේ. මේ පරුවතය පිට මාගේ සභහව ගොඩනගන්නෙමි. පස්සන ප්‍රකාශයේ තමයි පාතාලේ දුරටු ඒක පරාජය නොකරන්නේය. පාතාලේ දුරටු ඒක පරාජය නොකරන්නේය. පාතල් දුරටු පරජය කරන්නේ, පාතාලෙ දුරටු කියල අදහස් කරන සාතනික ක්‍රියා. වගේම යෝජන සාතනික යෝජන, සාතනික මන්ත්‍රණ සභව පරා්ජය කරන්නේ. නැහැ. හයිවෙෙනියක තමයි ස්වාර්ගය යතුරු දෙන්නෙමි. ස්වාර්ගයේ යතුරු දෙන්නෙමි. අමීට අවුරුදු දෙකට වගේ පෙර මගේ මතගේ හරිනම් ජනවාරි මාසිම ස්වාර්ගය යතුරු ගැන දේශනා කීපයක් කළා. ස්වාර්ගය යතුරු කෙල අදහස් කරන්ඩ පුළුවන් ඒ ස්වාසගේ නාමය ශුද්ධාත්මයණන් වහන්සේ.ඒවගේම වච්චනය. මෙය තමයි අපි දීල තිබෙන ස්වාර්ගය යතුරු. හත්වනි ප්‍රකාශය තමයි. යමක් පොළොවේ බඳිනවද යමක් පොළොවේ මුදනවද එක සුවාර්ගයේදි බන්ඳිනවා එක සස්වාර්ගයේදි මුදනවා. මේ ප්‍රකාශ හත යේසුස් වහන්සෙක් කළේ, පේත්‍රස්ගේ ප්‍රකාශණය නැත පේත්‍රස්ගේ එළිදරව්ව කරනකොට ගෙනයි. පේත්‍රෂ්්‍ර දෙවියන් වහස එලිදරව් කළ උන්වහන්සකිවා මේක එළිදරව් කරේ මාන්සේ හෝ රුදිරෙන් නෙමේ මගේ ආත්මය. වියන් වහස ාත්මේ තමයි පේත සෙලිදරව් කරේ මොකක් දඔහු ගෙළිදරව්ව ඔබ ක්‍රිස්ස් වහන්සේය ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයානෝය. ඔබ ක්‍රිස්්ුස් වහන්සේය ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයානෝය. මනුෂ්‍යන්ට මේ එළිදරව තිබුණ නෑ. මනුෂ්‍යයන්ඩ යේසුස් වහන්සේ අනාගත වක්ෘුවරයක් තවත් එක අනාගත වක්තෘුවරෙක් විතරයි. උන් වහන්සේ ගැන සැබැහ එළිදරව්වක් මනුෂ්‍යයගේ හදවතුල තිබුණේ නෑ. අපි යේෂුස් වහන්සේ අදහන්නාව අය හැටියට අපිට උන් වහන්සේ ගැන එළිදරව්වක් තිබෙන ටෝනේ. අපේ හදවතේ උන් වහන්සේ ගැන ආලෝකමත්වීමක් එළිදරව්වීමක් තිබෙන ටෝනේ. එහෙම නැත්නම් අ මනුෂ්‍යන් වගේම අපි නිකං යේෂ වවාන්සේ අනුගමනය කරන නිකං යේ වවාසේ පසු පස යන්න පිරිසක්. උන්වහන්සේ පිළිබඳ සැබෑ එලිදරවවා අපේ හදවත අපේ ආත්ම අපේ ජීවිතය නැත්නම් ඒකයි මනුෂෝ යම් තැංගවලට ආවම්ම ේශෂස් වහන්සේ වතාරන්නේ. බොෝ අයට යේශිස් වහන්ේ ආගමික නායකෙක් විතරයි. බොහ අයට යේෂ වහන්සේ තවත් ආගමික නායකෙක් නැතා ක්‍රස්තියානආග ආරම්භකය මෙවැනි අදහස්තමා තිබෙන්නේ. නැත සුව කරන්නෙක් මනුෂයට පිහිටවෙන කෙනෙක් හොඳ කෙනෙක් ො ේශු වහන්ේ හොඳ කෙනෙ. න්ස යහපත් කෙනෙ උන්වාසේ මනුෂයන්ට පහිට වුණා උන්වාසේ මනුෂයන්ට හස්කම් කළ මෙවැනි අදහසක් සහ අවබෝධයක් විත රයි. බොහෝ මනුෂ්‍යයන්ට තිබෙන ේසුස් වහසේ ගැන. නමුත් අදු දෑසන ම කතා කරන්න මේ Yesසුස් වහන්සේ ගැන උන්වහන්සේ කෞුද සුස් වහන්සේ කවද Yesේසුස් වහන්සේ කෞුද කියන එළිදරව්ව පෞද්ගලීකව අපි එකනෙක් කෙනගේ හදවතට තිබෙන් ට ඕනාා. මේ උදේශන යේෂුෂ වහන්සේ කෘෂෂ වහන්සේ ජීවමාන දෙවියන් වහන්සගේ පුත්‍රයා කියන එළිදරවව පේත්‍රස්ට එළිදරවනාව එළිදරව්ව, අප එකිනෙක්කෙනගේ හදවතට එලිදරව්වෙන්න ඕනේ. පේත්‍රස්තුමාට ලැබුණාව එළිදරව්ව, අද උදෑශන අප එකිනෙක්කෙනාගේ පෞද්ගලීක එළිදරව්වක් බවටිය පරිවර්තනය කර ගණ්ඩඕනේ. ෞද්ගලි ලිදරවක් බවට අපි අපේ ආත්මටය එකක අල්ල ගණ්ඩෝනේ අත්පත් කර ගණ්ඩෝනේ. මේ පෞද්ගලික එළිදරව්ව තමයි අපි ඉදිදියට අරගෙන යන්නේ. දැන් මේ ස්ථානයේ යෂුස් වහන්සකිවා නුම්බ පේත්‍රස්. නබ පේත්‍රස් නම සීමොන් සීමොන් කෙන අදහස වැලි වගේ. හැලන සුළුකින් අදහස තමයි ඒ සීමොන්ගේ නමේ අදහස ගේ හැලන සුළුයි. එක් තමයි නමේ අදහස. නමුත් යේෂ වහන්සේ කිව්වා නුඹ ගලක් නුබ ගලක් එතන පාවිච්ිකරට ග්‍රීක් වචන පෙට්‍රරෝස් කියලා කිව්වා එකඇන්න ගලක් පැහැදිලිව පේනවා යේේෂ් වහන්සේ ඕට කියන නුඹ පේත්‍රස් නුඹ ගලක්. නුඹ මෙපමණ කල් වැලි වගේ නුඹ මෙපමණ කල් හැලෙන සුළුයි. නමුත් අද යේේෂෂ වහන්සේ කියනවා නුබ ගලක් නුබ ගලක්. නුඹ ගලක් කියන අදහස ඒ තේරුම යේෂෂ් වහන්සේ ඔහුට දුන්නා. ඒ ප්‍රකාශනය ඔහු ගැන යේෂෂ් වහන්සේ කළා. අද උදෑසන යෂෂ් වහන්සේ මේ ස්ථාන හිටිය නම්. උන්වහන්සේ අපිට මොකක් කියයිද. උන්වහන්සේ මොන වගේ නමත් අපිට කියයිද. නඹ ගලක් කියයිද, නුඹ වැලිමෙන් හැලෙන සුළුයි කියලා කියයිද. එතන මේ එලිතරව්ව ලබනකාං. පේත්‍රස් බැලි වගේ හැලෙන සුළු කෙනෙක්. නමුත් ඒ එළිදරව්ව ඔහුව ගලක් බවට පරිවර්තනය කළ. ද මං අදහස් කරන්නේ දැඩි පුද්ගලයක් කියන එක නෙමේ. තමාවහිතන පේත්‍රස් බොම දැඩි කෙනෙේ කියලා. මම දන්න ඇයි මිනිස්හෙම කියන්නේ පේත්‍රස් දැඩී කියලා. බැලුත් අපි පේත්‍රස් වඩා දැඩිහිනේදේතස් අපිට වඩ හොඳද පේත්‍රස් ගත්තා න කැපුවා. පිකාපන්නේ සමර කාණනේ බෙලිනේ නයි පේත්‍රස් දැඩි කියෑන මොන අදහසින්දල ම දන්න කාන කැපපුූ නිසාද නැත ඉස්සරහට පැනලා උත්තරදීපු නිසාද ඉස්සරහට පැනලා උත්තරදීමෙන් ඕ ගැර ඉදිරියට යාම පෙන්න්නනවා නිසා දැඩි බවක් පෙන්වා නෑ. තිය නිසා මන් දන්නෑ. කෙසේ හෝ දැඩිවේවා දැඩි නොවේවා නේද. ඔහ ගලාක් කියනකින් අදහස් කර දැඩි බවනේ නබ දැඩි කියෙනක නෙමේ. ස්තීරභාවේ පේත්‍රස්තුල දෙවියන් වහන්සේ ඇති කලාව ශක්තිමත් භාවය. ඕගේ ජීවිතයේ Yesසුස් වහන්සගේ එළිදරව්ව කලාව් පරිවර්තනය. නබිට පේනවා ඕගේ ජීවිතයට මේ එළිදරව්ව පරිවර්තනයක් ගෙනවා. ඕගේ ජීවිතයට මේ එළිදරව්ව පරිවර්තනයක් ගෙනවා. එන අදු දෑශන අපේ ජීවිතයට පරිවර්තනයක් වෙනසක්. ගලාක්මේ නත් දැකීමට එන්න නාම් අපිට ඒේසුස් වහන්සේ කෞ්ද කියන එලි දරව්ව වුවමනා කරනවා. Yesසුස් වහන්සේ කෞද කියන එළි දරව්ව පෞද්ගලීකව අපිට ඕන කරනවා. ඒක මනසේ දැනගැනීමක් නෙමේ. දේශනා වහලා ආව් පාශ්ට කිව්වාන දේශනාවේද. ඒ දැනගැනීම නෙමේ පොතකින් ලබන දැනගැනීමක් නෙමේ. මගේ හදවත තුළ යේේසුස් වහන්සේ කෞදග. උන්සේ ිෂ් වහන්සේ ජීවමාන දෙවියන් වහසක පුත්‍රියාව කියන ඒ එළිදරව්ව පෞද්ගලිකෝ මගේ හදවතට ලැබෙන්න්නට ඕන. දැන් මේ ස්ථානයේ යේශිෂ් වහන්ස කියේනවා මේ පරුවතය මත මගේ ශභාව ගොඩ නගන්නෙමින් මම නුබට කියමි උබ පේත්‍රශය නබ ගලක්. දහටවෙනි පදදේ. තවද මේ පරුවතය පිට මාගේ සභාව ගොඩනගන්නෙමි. උන්වහන්සේ පේත්‍රෂ්ට ගලක් කියලා පේත්‍රෂ්ට ගලක් කියලා ඊට පසුව කියන මේ පරුවතය පිට මාගේ සභාව ගොඩ නගන්නෙමේ. යම් අය හිතනවා උන්වහන්සේ සභාව ගොඩනැගේ පේත්‍රශ මත කියලා. අතුලික සභාව ගන්නනවා. පේත්‍රස් මත තමයි සභාව යේෂස් වහන්ේ ගොඩ නැගවේ. නෑ උන් වහන්ස කිවේ නුඹ ගලක් ඉඩබස්ගෙන මේ පරුවතය පිට. එතන භාවිච්චිකරපු ග්‍රීක් වචය වෙනස් මොකද අපට සිංහලේ මේ දෙවට තේරෙනවාඩුව. ග්‍රීක් බාාවෙන් තමයි ද හොදර තේ අලද ු මලිේ ග්‍රීක්ව වලින් නිසා පර්ණ ගවිුමලි හේබ්‍රියවලින් තන උන්වාස පාවිචිකර පෙට්‍රා කියන වචයනය පරුවතයා. නවාස්කන මේ පෙට්‍රා මත මේ පරුවතය මත මාගේ ශභාව ගොඩනගන්නමින්. යේශෂ් වහන්සේ කතා කරන පරුවතය කුමක් ද. ඒ තමයි පේත්‍රස් කලාව එළිදරව්ව. ඇත පේත්‍රස්තුමාට ලැබුණාව දිවවමය එළිදරව්ව. ඒත් දිවවමය එළිදරව්ව මත තමයි උන් වහන්සේ සභාාව ගොඩ නගන්නේ. ඒත් දවම එළිදරව්ව මත තමයි උන්වහන්සේ සභාව ගොඩ නගන්නේ. අපිට දීවම එලිදරවක් ලැබුණම අපි අපේ ආත්මික ජීවිතය ඒ දිවවමය එලිදරව්ව මත ගොඩ නගණ්ඩුවනේ. ඒසිස් වහන්සේ සභාව ගොඩ නැගිවේ මේ දිීවම එළිදරව්ව මත. මොකක්ද දීවම එළි දරව්ව ඔබ ජීවමාන දෙවියන් වහන්සක පුත්‍රයා මෙසායා. ඇ අපිෙන මෙස ෙස් වහන්සේ. මෙසායා අපි කෙන මෙසිියස් වහන්සේ. එතන උන්වහන්සර කිවේ ක්‍රිස්්ටෝස් ග්‍රීක් භාෂාවෙන්, ඒක ක්‍රයිෂ්ටුනා ඉංග්‍රීසියෙන් ක්‍රිස්තුත්සුනා සිංහලට. ඔබ මෙසායා මෙසිියස් වහන්සේ. ජීවමාන දෙවියන් වහන්සගේ පුත්‍රයා. මේ අදහස එදා සෙනකට තේරුුණා. ඔවුන්ගේ භාෂාවෙන් මේ වචන කිව්වම ඔවුන්ට තේරුණා. මේ අදහස් කළේ මොකක්ද. මනුෂුව Yesසුස් <Sanye> වහන්සටි විරුද්ධ වනේ. මේ ප්‍රකාශනයට විරුද්ධ වනේ. Yesසුස් වහන්සට එදා සැනග යුදෙව විරුද්ධව සිටියේ මේ ප්‍රකාශනයේ සැබැහැ අර්ථය ඔවුන්ට වැටහුණා. Yesසුස් වහන්සේ දේව පුත්‍රයා ලෙස හැඳුන්වා මෙසිියස් වහන්ස ලෙස හැඳුන්වා. නම් ගැලවුම් කාරය ලෙස හැඳුන්නවාම ඔවුන්ට ඒක පිළිගණඩ බැරූ ගියා. ඔුන්ගේ තර්කව වනේ හු කහොමද දේව පුත්‍රයාවෙන්නේ. ඔහ යෝසෙප්ගේ සහ මරයාගේ පුත්‍රයා. යෝසෙප්ගේ සහ මරයාගේ පුත්‍රයා වඩවාගේ පුත්‍රයා වඩුවා නොවේද වඩවාගේ පුත්‍රයා නොවේද. ඕගේ සහෝදරයොත් සහෝදරියොත් අපාතර නොවේද සහෝදරයෝ හතර දෙනගේ නංකිව්වා යකොප ල ව යාකෝ ියේ සස්වාන්ගේ සහෝදරයා. ඕුන් තේරුම් ගත්ත ඒවිදිට ඔවුන් පිළිගත්තේ ඒ විදිට ඇයි දවවම එලිදරව්වක් ඕවුන්ට තිබනෙ නෑ. දවවම එලිදරව්වක් තිබුණේ නෑ. ඒ නිසා එළිදරව්ට විරුද්ධවඔවුන් කටයුතු කලා ඔවුන්ට යේශුෂ වහන්සේව මෙසායා ක්‍රිස්සෂ වහන්සේ ත දේව පුත්‍රයාලෙස පිළිගන්ඩ හැකියාව ලැු නෑ. ඕුන් පිගත්තත් නැතත් ඒක තමයි ඇත්තකතාව. එනම් අපි දන්නවා යේසුස් වහන්ේ ්‍රිස් වහන්සේ. Yesසු වහන්සේ දෙවියන් වහන්සේ. මෙන්න මේ එළිදරව්ුව මත තමයි උන් වහන්සේ සභාව ගොඩ නැගුවේ. එනම් යසුස් වහන්සේ මතයි. මේ එළිතරවු ලැබුණෙ කා ගැනද Yesසුස් වහන්සේ ගැන. එනම් Yesසුස් වහන්සේ මතයි සභාව ගොඩනැගුවේ, පේත්‍රස් මත නොවේ මනුෂ්‍යයෙක් මත නෙමේ. මනුෂ්‍යෙක් මත සභාව ගොඩ නැගුවනම් මේ වේදදි සභාවක් නෑ. මේ වේදි සභාවක් නෑ. බිදකින සභාවේ ඉතිහාසේ පටාන් ්‍රස්තුර්ෂ හතලස් ගණම් පනස් ගනක් වෙෙද්දී. අපිදකින සභාවට ආවාව පීඩාව. අිදකින ඩොමිෂියෙන්ගේ පීඩාව. අිදකින නීරෝගෙ පීඩාව. මේ පීඩා හරහා සභාව ගමන් කළ. මේ පීඩාව ලුවලදී කිස්තුවර්ෂ මුල් කාලේම බොහෝ කිතුුණුවන්ම මරණු ලැබුවා. ඊටි පසුවත් වරිංවර වරිින්වර වරිින්වර සභාව පීඩාවට මුහුණ දුන්නා. වරිවර වරිින්වර සභාව පීඩාවට මුණ දුන්න. නමුත් අදත් කිතුුණු සභාව තිබෙනවා. ඒකයි මුල්ලෝක ජනගහනින් අති බෞතරයක් කිතුුණුව වෙලා සිටින්නේ. සභාවේ හිස Yesේසුස් වහන්සේ. සභාව ගොඩ නැගවී ේසුෂ් වහන්සේ මත සභාව ගොඩනැගවේ මේ පරුවතය කියන. ඔබ ක්‍රිස්සුස් ජියවමාන දෙවයා නොසි පුත්‍රයා කියන, ඒ ප්‍රකාශනය මත ඒ එලිදරව්ව මත ගොඩනගපු සභාව කවදාවත් වට්ටන්න බෑැ. සභාව ගොන්නගලතිමිනිවුන් වහන්සේ තුළයි. සභාව ගොන්නගලතිමිණුන් වහන්සේ තුළයි. අද දවස්සේ මේ එළි දරව්ව අපිට ඕනේ. සභාව කියන්නේ පිටතර කැඳුන් ලැබූ අවසෙනගා. පිටතට කැඳවුුණු ලැබුවු සනඟා. මේ සභාව නෙමේ ඔබ මේ දකින ගොඩ නැගිල සබභාව නෙමේ. මේ සබහ ගොඩ නැගිල්ල මේක චෙර්ච් බිල්්ඩිංග මේක සබහ ගොඩ නැගිල්ල මිස මේ ගොඩනැගිල්ල නොවේ සභාව කියන්නේ. සභාව කියන්නේ සෙනග. හවද සනග පිටතට කැඳවුණු ලැබුආව් සෙනග. ්‍රීක් භාෂාවකව එක්ලීසියා. ලියගතය දැනුමට හොඳයි. ක්ලීසියා. ඒ පිටට කැඳවනු ලැබූෝ. කොහෙෙන් පිටතට ද ලෝකයෙන් පිටතට.ි ලෝක ජීවත්වයෙනවා නමුත් උන් වහන්සේ අපි ලෝකයෙන් පිටතට කැඳවාතිබෙනවා. කොහට ද යේෂුෂ වහන්සේ තුළට. ක්‍රිෂස් වහන්සේ තුළට අපි කැඳ වාතිබෙනවා. ලෝකෙන් පිටතට කොහටද ක්‍රිෂ්ුෂ වහන්සේ තුළට ිෂ වහන්සේ තුළට කැඳෙවූවාව. ලෝකෙන් පිටතර කැඳෙව්වාව මේ කලිසිය පිටතර කැඳෙව්වාව සෙනගත මයි සභහාව කියන්නේ. සභාව කියන්නේ ඔබත්මාත්. අපි එකනෙක් කියෙනා. මම සභාව කියන්නේ ම ඔබ හැමෝම කැන සබභාව කියන්නේෙ ම සභාව කියන්නේ මම මේ චර්ච් බිල්ලින්න එක මිසාක් මේක සභාවන මේ සභාව කියන්නේ මම මම, මම 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 එකතුූ නාම අන්න සභාව. මම ම එකතු නම අපි වෙනවා. අපි එකතු වනාම සභහාව. එන දේව සෙනග පිටතට කැඳෙව්වාව සෙනනග. ක්‍රිසිි වවාන්සේ තුළට කැඳෙවව සනග තමයි සභහාව කියල කියන්නේ. එහෙනම් ඒ උන් වහන්සේ වෙතට කැඳෙව්ව සෙනගව පරාජය කරන්න සාතන්ට බෑ. ඒශශවාසකිව්වා පාතාලේ දොරටු ඒය පරාජය නොකරන්නේය. ක දන්වාන්සගේ පාතාලෙ දොරටු ඒක පරාජ්‍යය නොකරන්නේ දහටෙන් පදේ. පාතාලෙ දොරටු වලට බැහැ සභාව පරාජ්‍යය කරන්ඩ. පාතාලෙ දොරට වලට බැහැ සභහාාව පරාජය කරන්ඩ. පාතාලෙ දොරටු ඒඇන් යක්ක්ෂයාගේ ක්‍රියා, යක්ක්ෂයාගේ කුමන්ත්‍රණ යක්ක්ෂ්‍යයාගේ මන්ත්‍රණ යක්ක්ෂයාගේ සැලසුම් ඒ කිසිවකට බෑ සභාව වට්ටන්ඩ සභාව විනාස කරන්ඩ සභාව නැති කරන්න. ඒයි සභාව ගොන්න කළ තිබෙන්නේ පේත්‍රස්තුමාට ලැබුණාව ඒ බලවත් එළි දරවුව මතයි. ඔබ කෘිසිෂ් වහන්සේ දෙවියන් වහන්සගේ පුත්‍රයා. මේලි දරව මත ගොන්නැකිච්චේ සභාව විනාශකරන්ඩ නැති කරන්ඩ මෙලෝකෙ අවසාන වෙනතෙක් කාටවත් බෑ මොනම ජගතෙක්වත් නෑ මෙ සභාව නැති කරන්න පුළුවන්. හලලුයි. සභාව දැනගණඩ ඕන දේ තමයි මාව පරාජය කරන්න, පාතාල දොරටතුවලට බෑ. අපි ඇයි මමයි සභහාව මුලු සමස්ස කිතුුණු සභහා වටහා ග්ඩ ඕන සත්‍යතාවේ තමයි. සභාව වනසන්ඩ යක්ෂයට බෑ, සභාව නැතිකරණ්ඩ යක්ක්ෂියයට බෑ. මේ කෑගල ගුත්ෂපට් එක දැ ගණඩ ඕන ලිදරවූ තමයි, සභාව නැතිකරණ්ඩ යක්ක්ෂයාට බෑ, මනුෂ්‍යයට බෑ, මොන බලවේගකටත් බෑ ඇයි සභහාව ගොඩන්නෙ එක ල තිබනි ඒසිිස් වහන්සේ මත. ඒසිෂ වහන්සේ කියනාව පරුවතේ මත. Yesේුස් වහන්සේ කෑන දේව පුත්‍රයා මෙසායා මත සභහ වනසන්න මොනම බලවේගකටවත් හැකියාවක් නෑ. මොනම බලවේගට හැකියාවක් නෑ. සභාව කෑන්නේ මම එ මම තනයවම අපි එකනෙක් එනා පෞද්ගලිකවත් වටහගත යුතු දේ තමයි. සභාවකයන්නේ මම ඒ නිසා මට අභියෝග කරන්න යක්ක්ෂීයට බෑ. මම සභාව මමයි කැඳු ලැබූ තැනැත්තා කෘිසස් වහන්සේ මගේ කෘිසි වහන්සේ. උන්වාසේ දේව පුත්‍රයා. එලිදරව් මට තිබෙනවා. එනිසම් මාව වට්ටන්ඩ යක්ෂියට සාතනක ක්‍රියාවුල්ලට බෑ හලොලුයා හලලුයා සභහෝන්න මමයි සභහකෙන් අපි අපි එකිනෙක් ෙන පෞද්ගිලික මේ සාතිතා වටහා ගණ්ඩුවඕන. ඒ එලිදරවූ තිබෙනවා නං. මාව විනාසකරන්ට මට විරුද්ධව කටිතුක කඩ ක්ෂට බෑ. අද බොහෝ අයට මේ එලිදරව නැති වනාම. නැතන මම කිතුුණ වෙ කියෙන. සාමාන්‍ය අදහස සරල අදහස විතරක් තිබූනාම යක්ෂයට පුළුවන් පහර දෙන්න. වට්ටන්ඩ වැැහෙන්ඩ ආවේශවෙන්ඩ එහෙම වෙඩ. නවත්මල්ලි දරව තුළ අභි ගමන් කරමු. මේලි දරව තුල අභි ගමන් කරමු. උන්වහන්සේ කියනවා මොනවත් කියැන්නේ. ස්වාර්ගය යතුරු නුබට දෙන්නෙමේ. ස්වාර්ග යතුරු නුබට දෙන්නෙමේ. කාඩද ස්වාර්ගය යතුරු දෙන්නේ? පේත්‍රටිෙන ම නුබට ස්වාර්ගය යතුරු දෙනෝ. ඕට ස්වාර්ගය යතුරු දෙන්ඩ තිබූ නව සුදුෂකම්මොකක්ද. අි යමක් භාර් දෙන සුදුසුකමක් තියෙන්න්න ඕන. ස්වාර්ගයේ යතුරුන් වහසට දෙන්න ඔහුට තිබූ නව සුදුස්කම මොකක්ද. එලිදරව්වා. එළිදරව්ව පෞද්ගලි එලි දරව්ව මේ ආලෝක මත්වීම. අියේෂ ස්වාසික ගැන පෞද්ගලික ආලෝකමත් කිරීමකට. ි දරව්ර ගැනීමට එද්දී. අන්න ස්වාර්ගයේ යතුරු අප ඒකිනෙක් නටන් වහන්සකෙන් ලැබෙනෝ. පේත්‍රෂට කිව්වා පොළවේ යමක් බන්ඳිනවද එක ස්වාර්ග බන්ඳිනවා. පොළවේ යමක් මුදන වද ඒක ස්වාර්ගය මුදනවා. ඒ බලය ඒ ආධිපත්්‍යය ඒ යතුරු ඔබටත් මටත් අයිති. ඒ සබභාවට දුන්න අවුදයා. එක පේත්‍රස්තුමාට විතරක් නෙමේ ඒ ස්වාර්ගිය යතුරු සභහවට දුන්නාව දෙයක්. යේෂෂ් වහන්සගේ නාමය ස්වාර්ගිය යතුරක්. මේ යේෂස්්වාහන්සක නාමයෙන් අපිට මහදදේ කරන්න පුළුවන්, හාස්කම් කරන්න පුළුවන්. යකු දුරු කරන්න පුළුවන්. රෝගස්ුව කරන්න පුළුවන්, වාතාවන්න වෙනස් කරන්න පුළුවන්, ජීවිත ජයගණ්ඩ පුළුවන්, සපලත්ෙට එන්න පුළුවන්, ආර්ථික මාර්ග විවෘත කරගණඩ පුළුවන්. මොනවදද අපිට යේශශවාසක නාමයෙන් කරන්න බැරි. මහත් දේවාල් මේ යේශශවාසක නාමයෙන් අපිට කරන්නට පුළුවන්. අපි දකි නවා ශුද්ධාත් වනාසේ අපි ලැබූන අවස්වාර්ගගේ යතුරා. ශුද්ධාත්මෑැරන් වහන්සේව අපිට දීලා තිබෙන සීමා රහිතව. අස්සීමිතව ශුද්ධාත්මයන් වහන්සේ අපිට දීලතිබෙන්නේ. අස්සීමිත ශුද්ධාත්මෑන් වහන්සගේ බලය අපිට අත්දකින්ඩ සහ ක්‍රියා කරන්ඩ, සහ ඒතුළ පාවිච්චි කරන්ඩ, සහ ඒතුළ පාවිච්චි වඩ අපිට පුළුවන්. වචනය. දේ වචනය අපි ලැබුණනව යතුරක්. ඒ වශනය කරන කොටගෙන අපිට පුදුමදය කරන්න පුළුවන්. ගිඩියුවොන්ට තිබන පොත් පහයි. පංච පුස්තකේ විතරයි උපත්ති නිමයාම ලෙවී ගන් දීතිය. ඔය පංච පුස්තකේ විතරා ගිඩියොන් මෙනෙහි කරලා ඉර නැවැත්තුවා. අපිට තියෙන හැටහයක්. ඕට වට හැටක් පොත් වැඩියන්තියෙන අපට. පහක් මෙනෙහි කරලා එච්චල දේවල් ගිඩියුවන්ට කරන්න පුළුවන් උනාා නම්. මේ හැටහාය මෙනෙහි කරාම මොන තරන් දේවල් කරන්න පුළුවන්ද. ඇත සමහරානිත් පැතිකෑ. පහනේ සොරිරි යොෂවා. ගිඩියොන්නම සමාවෙන්න්න යොෂ්වා. හරි යොෂවා. ැ. ඉර නැවැති යොෂවා මරත් ්‍යන්නක පොඩි වෙනසාක් කුුණා වගේ හරි ඒම තම තැිටත් වවාද නොම තම හැටි කවර ම කර හොඳ. යොෂවා දැ සමාහරු කියයි යෂුවට පොත් පහයින තිබනේ ඒන් සව් හොඳට මෙනෙහි කර හැටහයක් ලොකු වැඩී. අපිටත් පහ තිබුණන ඔය පහ හොඳට මෙනය කලා මෙනෙහි කරලා මෙනය කරලා යොෂවා වගේ දේවල් කරනවා කියලා කියයි නද නෑ එක අනිික් පැත්ත. ඔහුට පොත් පහයි ඔවෙච්චර දෙයක් කර හැටහයක් තිබෙන අපි කොච්චර දෙවල් කරන්න ඕනල. ඕට සුද්ධාත්නහ සිීටය නෑ අපිට ශුද්ධාත්ව සින්නවා. ඕට මේ නවකිවසම එලිදරව තිබන නෑ අපි නවගිව්ම එිදරව ය. එ අපි ඔට වඩා ආශ්වීර්වාදය වැඩි තැනකින්නේ එස හුට වඩාක් මහත්දය කරන්න පුළුවන් අය. එනම් අපිට මොනවද කරන්න ඕනේ මේ යතුරු ලැබෙන්නේ මේ එලිදරවූ තිබෙනයට. මේ යතුරු ලැබෙන්නේ එලිදර වූ තිබෙනයට. එහෙම නැත්නම් ඒ එලිදරවූ නැත්නම් ඒශුස්වාන්සක නාමය සාමාන්‍ය දෙයක්. ශුද්ධාත් වහන්සේ සාමාන්‍ය කනේ. දේ වචනය සාමා්‍ය දෙයක්. අපි ේශෂ් වහන්සේ ්‍රිසු් දෙව නශ පුත්‍රයා කියන එලිදරව්ව අි ඕනය. අි ගැලවීම ලබලා තිබෙනවා. අපි ගැලවීම ලබලා තිබෙනවා. අපි යේශුෂ වහන්සේ තුළට ඇතුල් වෙලා තිබෙනවා. නමුත් අපි ලබන් ඕෝනේ ක්‍රිෂෂ් වහන්සේ තුළ ඉන්න සභාවක් ලෙස මේ එලිදරව අපි ලබන්න ඕනේ. අි ගැලවීම ලබල මදී. අපි එතනින් එහාට මේ එළිදරවු ලබා ගණ්ඩ ෝනේ. බෝ අය ගැලවිම ලැබුවම එතනින් සරල ආත්මික ජීවිතයක් ගත කරන්න හුරුවනවා. අභි විශ්වාස කරනවා. අබි දන්නවා රෝම අපහේ දාහතෙක නෝ එ බැවින් යමෙ ක්‍රිසි්වාසිතුල සිටිින් න්නේේ නම් වලුත් මැවිල්ලා. අලුත් මැවිල්ලා. අි ක්‍රිෂ් වවාහන්සිතුල ලඉන්නවා. ඒ දැන ගැනීම සරලව තබාගෙන. දීවව එිදරවට ඇතුල් නොවී සාමාන්‍ය කිතුුණු ජීවිතයක් ගත කරනවා. සෑහිමට පත් වෙලා මම ස්වාර්ගය යනවා. ස්වාර්ග යනම කියන සෑහීමට පත්වීමෙන් සාමාන්‍ය ජීවිත ගත කරන්න්න පුරුදවෙලා තිබෙනවා. නම තෙතනින් එහට ගියාව එලි දරව්වකට අපි ඇතුල්වෙන්න ටඕනේ. අපි කියවමු කොලොසි පොතර හරවලක් කොලොසි පලවෙනි පරිච්චේදේ විසිපහ විසිහායර. ලො පලනි පිච්චේදේ විසි පහා විසිහය. ැ මේ ස්ථානයේ රහසන මෙයි අබිරහස තැබැෑ වචන තැටන අිරහස. මේ අබිරහස ගැන දැනගණ්ඩ බොහෝ අයට ඌුවමනාවෙලා තිබුණා පූර්ුව කාලවල පූර්ුව කාලවල කල කියන්නේ ලෝකෙ මවන්ඩ පෙර කාලේ. ලෝකෙ මවන්ඩ පෙර. දේව්දූතියන්ට ඕන වුණා මේ කාලයේ එලිදරවු ලබන්ඩ. ඔන් බලාපොතෙන් සිටිය අපි මේ ලබන්නාවූ අත්දැකී ලබන්ඩ ලෝකෙ මවන්ට පෙර සිටියාව දවදූතියන්ට ඕනව වුණා අම තේබ්‍රයපොතෙත් කියනවා මේ දෙවල් එලිදරව් කරේ දේවදූතියන්ට නේ මනුෂ්‍යයන්ට. ඊට පසු කියනවා මේ ස්ථානයේ සියලු පරම්පරාවල ලෝකයේ මැව්වට පසුව. රම්රාවල්ලා ලෝකේ මැව්වට පසුව. බෝ පරම්පරාවලල සනග අනාගත වක්තුරුවරු මේ එළිදරව්ව සොයමින් සිටියා මේ එලිතරව්ව ලබන්ඩෝවුන් ආසා කලා නමුත් අනාගතවක්තුුවරුන්ට මේ කාලේ දැනගන්ඩ බැරුණා. දේව දූතිය නාසවුණ එළිදරව් කළේ නැහැ. නමුත් මේ එලිදරව් ලැබුණේ නව ගියවෂ මේ සභහවටයි. හාලලූයා! මේලිතරව්ව ලැබුණේ නවගියෂ මේ සභහවටයි. ර්කිෂ්මේ නාගත වක්තරන්ටවත් ලෝක මවන්ට පෙරසිටම දෙවියන් වහසේ සමඟින්නව දේවදූතියන්ටත් නෙමෙයි මේ අබිරහස එලිදරව් කරනු ලැබුවේ නවගෂමය සභහාවට. නවගිෂමය සබහාවට ඒක මම අපි ගිඩියුවන්ට වඩා වාසනාවන්තයි ගිඩියුවන්ට වඩා අපි අනාර්ගයි මොකද මේ එල්ලි දරව් අපිට තිේෙනවා. ගිඩියුවන් ඒ දේකර එල්ිදරවු නැතුව නමුත් අපි අද. අලුදගියුම සභාව අලුගියස්ම සැනග යේසුස් වහන්සේ කිස්සුස් කියන එලි දරවව තුළ සිටින්නඋ සෙනඟා. එලි දරව ලැබුණේ නවගියසුමේ අපිට මේ අනාර්ග දෙයක්.ඒනම් අද දවස්සේ අපට දකිින්ට තිබෙන්ඩ මෙඩ මේදේ මේ දේ. සභාව ගොඩ නැගුවේ මේ එළිදරව්ව මතායි.ේත්‍ර සීමෝන් පේත්‍රස් කරා. ගලක් බෞද් පත් කරා. මොකක්ද ඔහුව ගලක් බවට වෙනස් කළේ මේලිදරව්ව. මේ එලිදරවු ලැබුවව අය ගලක්මෙන් ශක්තිමත්ව සිටිනව. මේ එළිතරවු ලැබුව සභාව ගලක්මෙන් ශක්තිමත්ව සිටි නෝ. මේලිදරවු ලැබෙන සනග ගලක්මෙන් ශක්තිමත්ව සිටිනවා. එන උන්වහන්සිට ඕනේ මේ එළිදරව්ව කරුණකොටගෙන සභහාව බලවත්ව ශක්තිමත්ව තබන්ඩ. මොන බාධාවත්, මොන පීඩා ආවත්, මේ එළිදරව්ව තිබෙන මනුෂ්‍යයා සැලෙන්ඩයන්නේෙ නෑහ. මොන බාධ මොන පීඩා මොන කරදර මොන ගැටලු ආවත් මේ එළිදරව තිබෙන මනුෂ්‍යයා ඒශවාහන්සය දාලායන්නෙත් නෑ ඇදහිල්ලෙෙන් වැටෙන්න්නෙත් නෑ. බෝ මනුෂ්‍ය ැිල්ලෙෙන් වැටෙන්නේ සබහව දුරුවල වෙන්නේ මේ එළිදරව්ව නැති වනාම. එ ඒ ස්වාහස රෝණය මොක්ද මේ එළිදරව හරහා සභහාව ගලක්කන අත්දැකීමට ගේන්ඩ. අපි එකනෙක්කෙනාව ගලක් කියන අත්දැකීමට ගේන්ඩ, අපි අවසාන වශයෙන් කියවොමු එක පේත්‍රස් දෙකේ පහ අපඒ කියවලා අවසන් කරමු ඒ ස්ථානයේදී එක පේත්‍රස් දෙකේ පහ. නුබලාත් ජෙසුස් කිසුස වහසේ කරනකොට ගෙන, දෙවියන් වහසර ප්‍රසන්න වූ ආත්මික පූජා ඔප්පු කරන පිණිස ශුද්ධක පූජක සමහයක් වීමට ආත්මික ගෘහයක් කොට. ජීවමාන ගල්මෙන් ගොඩ නගනු ලබන්න හුයා. පේත්‍රස්තුමා සභාවට කියනවා. ජීවමාන ගල්. නුබලාව ආත්මික ගෘහයක් උදෙස්සා ජීවමාන ගල්කොට ගොඩ නගනවා. ඇයි ඔහු මේක කියන්නේ ඔහුට ඒ ගලේ අත්දැකීම ලැබුණා. Yesසුස් වහන්සේගේ එළිදරව්ව, යේ වහස ගැන ලැබුණාව පෞද්ගලක එළිදරව්ව ඔව ගලාක් බවට පරිවර්තනය කළා. ඔහු අද සභාවට කියනා නුඹලා සීලු දෙනාම ජීවමාන ගල්මෙන් විය යුතුයේ. නුඹලා සීලු දෙනා මෙෙන මුල්ලු සභාව සැබැහැ අනර්ග දේව ගෘහයක් වෙන පිණිස. එඒියන් වහසගේ අනර්ග සෙනගක් වෙන පිණිස නුඹලා හැමෝම මුල්ලු සභහවම ජීවමාන ගල් වෙන්නට ඕනා. ජීවමාන ගල් වෙන්නට ඕනා. සහර නේද බ්ලෝ ගල් නෙමේ බ්ලොග් ගල් කිවම අදහස් අත් දෙකක් තියනවා. බිත්්තිබන්ඳන්න බ්ලෝ ගල් තියනවා. සමහර් දෙවල් බ්ලොග් කරන ගල් තියෙනවා. එ නිකම් බෝ ගලක් වෙන්නත එප බ්ලොග් කරන ගලක් වෙන්න එෙප. හැරි ජීවමන ගල්. ඔ කතා කරන ජීවමාන ගල් එත් දැකීමට සබහව පැමිණෙන්ට්‍රෝන මේ එලිදරව ලැබනම ඔවුන් මරුණයට බය වනේ නෑහ. අබි දැක්කා පේත්‍රස්ව කුරුස ඇනගැහව පේත්‍රස්තුමාව. පොහමතු කුස ඇනගැවි පේත්‍රස්තුමාව ඔළුව යටට දාලා කකුල් දෙක උඩට දාලා. ඒෙස්්වාන්ස යනගැවි මෙහම පේත්‍රස ඇගැ ඔලුව යටට දාලා කහුල් දෙක උඩට දාලා. ඒ ශ්වාන්සක ගෝලයන්ගේ යොහන්තුමා ඇර යහන් විතරයි වෛශසර ගිල්ල මරණයට පත්වනේ පත්මොස් දූපතේදී අනි සියලු ගෝලයන්ව මරණු ලැබුවා. පෞල්තුමාාවත් මරණු ලැබුවා. මේ කෙනෙක් පත් මරණයට බයවුණේ නැහැ. ඇයි මරණයට බයනෝනේ. මේ එළිදරවුතිබුුණා ඒ ශශ්වාන්සේ කෘි්ි් වහන්සේ දෙවියන් වවාහසක පුත්‍රයක් කියන එළිදරව ආවාම ඒ සත්‍යතා විුදෙසා. ඒ බලවත් සත්‍යතාවය උදෙස්සා ඕන් හිටගන්ඩ නිර්බීත වුණා ඕන් ජීවිතය පූජා කරන්ඩ නිර්ීත වුණ ඕන් මරණයටවත් බය වනේ නැහැ අද කිතුුණුවන් නිර්බීතෝ සිටිඩන. අබීත සෙනගක්ක සිටිඩනම්. ජය ග්‍රහහියි සෙනගක්ක සිටින්ඩනා මේ එළිදරව්ව වූමනායේ. ඒශස් වහන්සට ඕනේ මේ එළිදරව්ව සබභහමටගේඩ. මේලි දරව්ව සභහාවටගේඩ මොකක් දෙලිදරව්ව ඔබ ජීවමාන දෙවියන් වහසක පුත්‍රයා. ඔබ කිස්සුස් ජීවමාන දෙවියන්මහසක පුත්‍රයා. මේ එළිදරව්ව පෞද්ගෙලික ඔබේ ජීවිතර අයිති කර ගන්ඩ. මේලි දරව්ව පෞද්ගලීකව ඔබේ ජීවිතයට අයිතිකර ග්ඩ. එවිට ඔබත් පේත්‍රස්මෙන් ගලක් මාරණයටත් බය නැති පලවත්ත ශක්තිමත සිටින්නාව. අද මේකයි උන්වහස ගෙලි දරව්ව, අපේ ජීවිතයට සභාවටගේන පරිවර්තනේ.